බෞද්ධාරෝපවාහිනී නාලිකාව මේ පැහේදී පින්වත් ඔබ වෙත කෙනේන දායකත්ව ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. සදහවත්නි, මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළ වූ ආරාධනාව පිළිගෙන ඔබ අප හැමදෙනා වෙත මහත්වෝ මෙත් සිතින් ධර්ම සභාවට වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාකම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම දොහොත් මුතුනත් මැද සාතුනතින් නමස්කාර පූරකෝ පිළිගනිමු. සාතු සාතු සාතු. සදහවත්නි, අද දේශනාවට සදහැති දායකත්ව ලබා දෙන්නේ ධම්මිකා පීරිස් මිත්තනිය මිල්ටන් ජොයසිංහ සීයා සහ ඔමාලි ධනංජලි මෑණියන් තිලංක සඳරුවන් ඇතුළු ඒ පවුලේ සදහැති පින්වතුන් පින්වතියන් විසින්. එහෙමනම් අපි හැමදෙනාම සදහැ සිතින් තැන්පත්ව ධර්මශ්‍රවණය වෙනුවෙන් සූදානම්ව පළමුවෙන් උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට සාදුනාත නන්බා. දෙවරක් නමස්කාර පාඨය සත්‍යයනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අද මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන
දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත්, ධර්මානුකූලව නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා සියල්ලක්ම එලෙසින්ම මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාලියේ සඳහන් වෙලා තියෙන තවත් උතුම් ගාථා රත්නයක්. ඒ ගාථා රත්නයේ තමයි පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයෙන් දේශනා කරනවා පුප්පානි හේව පචිනන්තං. මිනිස්සුන්ගේ හිත ව්‍යාසත්ත මනසං නරං, බොහෝම තදින් ඇලුන බැඳුන තැන් තියෙනවා. මල්කරුවෙක් උපමා කරලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව අපිට පැහැදිලි කරන්නේ. සුත්තං ගාමං මහෝ ගෝව මච්චු ආදාය ගච්ඡති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ පංච කාම ගුණෙහි ඇලුන සිත් ඇති පුද්ගලයා හැමකල්හීම අසම්පූර්ණ සිතින් යුක්තවම මිය යනවා. තව විදිහකට සඳහන් කළොත් පංචකාමයේ ඇලුන පුද්ගලයා ඒ පංචකාමයේ මුදුන්පත් කර ගැනීම සඳහාම රෑදවල් වෙහෙසෙනවා. සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. නමුත් බලාපොරොත්තු සඵල නොවීම, බලාපොරොත්තු රහිත මොහොතකම ඔහුට මෙලව අතහැරලා යන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ ගාථා රත්නයේ සරල තේරුම. මේ වාගේ ගාථා රත්නයක් දේශනා කොට වදාළේ මොන වාගේ කාරණාවක් නිසාද? මේ ගාථා රත්නයේ දේශනා කරන්න හේතු වෙන නිධාන කතාව, ඒක ටිකක් දීර්ඝ කතාවක්. නමුත් කාල වේලාවට අනුව අපි කෙටියෙන් සිහිපත් කරමු. ධර්ම කාරණා රාශියක් ඉස්මතු කරවන සුවිශේෂී ගාථා රත්නයක්. අපේ පින්නතුන් දන්නවා අපේ භාග්‍යතුන් වහන්සේගේ ඥාති පිරිස කොසල් මහරජුරුවන්ගේ පුතා වෙච්ච විදුඩබ රජු අතින් සමූල ඝාතනය වුණා. එතකොට විදුඩබ රජුරු භාග්‍යතුන් වහන්සේගේ ඥාති පිරිස සමූල ඝාතනය කරන්නේ ඇයි? විදුඩබ රජුරුවත් ශාක්‍ය වංශේ දාසියකගේ කුසෙන් ඉපදිච්ච දුවකගේ පුතේ. කොසල් රජිරුවන්ට ඕනකම තිබුණා ශාක්‍ය වංශෙන් විවාහයක් කරගෙන ශාක්‍ය වංශයට නෑදෑකම් කියන්න. ඒ වුණාට ශාක්‍ය වංශිකයෝ කවදාවත් තමන්ගේ දුවක් පිටට දෙන්නේ නෑ. ඒක ශාක්‍ය වංශයේ ආරම්භ ඉඳලම හැටි.
කොසල් රජරුව කලකින් හරි බලවත් රජෙක්. සාක්‍ය රජවරු කොසල් රජ්ජිරුවන්ට තියෙන කොසල් රජ්ජිරුවන්ගේ තියෙන බලවත් භාවයට යටත් වෙලා දුවක් දෙන්න තීරණය කරනව නෙමේ පින්නතුනි. සාක්‍ය කියන පිරිස යටත් කරන්න සමත් තවත් කෙනෙක් නැහැ. තැන් ඔය කොසල් රජ්ජිරුව ගැන සඳහන් කරනකොට ජම්බුද්දීපේ මහා සටන්කාමීන් තුන් දෙනෙක් ගැන සඳහන් කරනවා. එයින් එක්කෙනෙක් කොසල් රජ්ජිරුව, අනිත් එක්කෙනා මහාලි ලිච්ඡවි, අනිත් එක්කෙනා තමයි බන්දුල මල්ල. මේ තමයි ජම්බුද්දීපේ මහා සටන්කාමීන් තුන් දෙනා. හැබැයි ඉතින් මේ තුන් දෙනා ගැන ලියනකොට ඒ ග්‍රන්ථවල වෙනම ලියලා තියෙනවා සාක්‍ය වංශිකයන් හැර කියලා. සාක්‍ය වංශිකයන් හැර ජම්බුද්දීපේ මහා සටන්කාමීන් තුන් දෙනා. සාක්‍ය වංශිකයොත් එක සංසන්දනය කළොත් මහා සටන්කාමීන් වෙන්නේ සාක්‍ය වංශිකයෝ. එහෙනම් මේ සාක්‍ය වංශිකයෝ කොසල් රජුරවන්ට දක්වන බීතියක් නිසා තමන්ගේ දුවක් දෙන්න තීරණය කරනව නෙමෙයි. නමුත් ගරු කටයුතු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්නේ කොසල් රජුරු. සොළොස් මහා ජනපදවල එකක රාජ්‍යත්වයේ දරන මහරජ කෙනෙක්. නමුත් තමන්ගේ දාසියකගේ කුසෙන් ඉපදිච්ච දුවක් තමයි දෙන්නේ. ශ්‍රේෂ්ඨම සාක්‍ය වංශික කාන්තාවක් නෙමේ, දාසියකගේ කුසෙන් ඉපදිච්ච දුවක්. ඉතින් ඔය කාරණාව පදනම් කරගෙන විරුඩබ කුමාරයාට දාසිගේ පුතා කියලා, දාසියකගේ පුතා කියලා යම් දවසක කතාවක් කියවෙනවා. අන්නේ කතාවට වෛර බඳිනවා. තමන්ට එහෙම අපහාස කළා කියලා තමයි විදුඩබ කුමාරයා කුඩා කාලේ අදහසක් තියාගන්නේ කවදා හරි රජ වෙලා සාක්‍යෝ සමුල ඝාතනය කරනවා කියලා. අන්නේ තීරණයට අනුව තමයි සාක්‍යයන් සමුල ඝාතනය කරන්න ඉන්නේ. හැබැයි ඉතින් පළවෙනි දවසේම බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. විදුඩබ රජුරවන්ට යුද්ධ කරන්න තවත් යන්න බෑ, රජුරව ආපහු ගියා. තුන්වෙනි දවසෙත් රජුරව ආපහු ගියා. අවස්ථා තුනක් සාක්‍යයන් සමූල ඝාතනය කරන්න යනවා. අවස්ථා තුනේදීම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. එනිසා පහු යනවා. හතරවෙනි අවස්ථාවෙත් භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා, දැන් විදුඩබ ගමනක් තැරලා නැහැ. ඒ කියන්නේ අද ගිහිල්ලා හෙටත් එනව නෙමෙයි. පළවෙනි වතාවේ ගිහිල්ලා ආයේ මාස හතරකට විතර පස්සේ එන්නේ. ඉතින් එතකොටත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා ආපහු යනවා. ආයෙත් මාස හතරකින් විතර එන්නේ. ඒ කියන්නේ දැන් හතරවෙනි වතාවටත් එනවා කියලා කියහම සාමාන්‍ය අවුරුදු එකමාරක විතර වරින් වර පැමිණීමක් මෙතන තියෙන්නේ. හැබැයි ඉතින් හතරවෙනි වතාවෙත් එන බව දැනගත්තහම භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා දිගින් දිගටම ඒක ඔස්සේ යන්නේක තේරුමක් නැහැ. එහෙනම් ඇයි විරුඩබ දිගින් දිගටම සාක්‍යන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න ඉන්නේ? පින්නදින වර්තමාන සිද්ධිය තමයි තමන්ට අවමං කළා කියන එක. එතකොට අතීත හේතුවක් මෙතන තියෙනවා. කර්ම විපාක දෙන්නේ එහෙමයි. මෙතන තියෙනවා සාක්‍යන්ට විපාක දෙන්න බලවත් කර්මයක්. ඒක සංසාරේ ගොඩක් ඈත කරගත්ත කර්මයක්. ඒ අකුසල කර්මයට නිරයවල් වල ගිහිල්ලා බොහෝ දීර්ඝ කාලයක් නිරයවල් වල දුක් වින්දා. නමුත් ඒකේ අවශේෂ කොටස් තාම ඉතුරු වෙලා තියෙනවා. ඒ අවශේෂ භාග තමයි මේ ඵල දෙන්නේ. ඒතර සාක්‍යයන්ට විතර දෙහිම ඵල දෙන්නේ. අපිට එහෙම ඵල දෙන්නේ නැති වෙයිද? කර්මයක් විපාක දෙනකොට වර්තමාන සිද්ධියක් තියෙනවා, අතීත හේතුවක් තියෙනවා. අපි නිකන් උදාහරණයක් කතා කරමු. කෙනෙකුට පිහියෙන් ඇනලා මරලා. වර්තමාන සිද්ධිය ඉඩම් ආරවුලක්. නමුත් ඒකට පාදක වෙන අතීත හේතුවක් තියෙනවා. කෙනෙකුට වෙඩි තියලා මරලා. ඒ සිද්ධියත් ඔය වගේම ආරවුලක්.
එක තම වර්තමාන හේතුව අතීත සිද්ධියක් ඒකට තියෙනවා. එහෙම තමයි කර්මය පල දෙන්නේ. එතකොට මෙතනක් තියෙන මොකද්ද? ශාක්‍ය වංශිකයෝ පෙර ඈත භවයක මාළු අල්ලන්න ගිහිල්ලා විස සහිත වැල් වගේක් තලලා වතුරට දානවා. ඒ වැල් වල තියෙන විසට මේ වතුරේ ඉන්න සියලුම ජලජ ජීවීන් මැරෙනවා. නමුත් මේගොල්ලන්ට ඕනේ මාළු විතරනේ. ඒගොල්ලෝ මාළුන්ගෙනුත් ඔක්කොම හින්දේ නැති වෙතිනේ ලොකු ලොකු සතු ටික අරන් යන්න ඇති. ලොකු ලොකු මාළු ටික අරගෙන ගියා. නමුත් ඒ ජලාශයේ හිටපු සියලුම ජීවීන් මැරෙනවා. ඒ කියන්නේ සමූල ඝාතනයක් නේ දැන් උනේ. ආන් ඒ කර්මය තමයි නිරයවල් වල විඳවලා විඳවලා අවශේෂ භාගයේ මේ විඳවන්න වෙන්නේ. කී කාලයක් නිරයෙන් ඇවිල්ලත් මේ වාගේ සමූල ඝාතනය වෙන්න ඇද්ද? මේක තවත් එක භවයක් විතරයි. මං කියන්නේ මෙහෙම කර්ම අපි කරන්නේ නැද්ද? එහෙම සමූල ඝාතන අද කරන්නේ නැද්ද? සමහර අය ඔය සමහර කිරි වර්ග වතුරට දානවා. ගස් වලින් ගන්න ඔය දලු කිරි වගේ જાති වතුරට දානවා. ඒ තුලින් මාළු අල්ලනවා. සමහර අය අදත් ඔය විස සහිත වැල් වගේ දේවල් වතුරට දාලා සත්තු මත් කරවල බොම් පහසුවෙන් අල්ල ගන්නවා. සමහර අය වෙඩි බේත් සහිත දේවල් වතුර උඩ පුපුරවනවා. ඒ කම්පනයත් එක්ක මත් වෙන සත්තු අල්ල ගන්නවා. මෙන්න මේ වාගේ පාවිච්චි කරන විවිධ උපක්‍රම තියෙනවා. සමහර අය කෑම දීලා අල්ල ගන්නවා. නමුත් සංසාරේ අපිත් කී කාලයක් කෑමට ගිහිල්ලා මරණයට ගොදුරු වෙයිද? සමහර අය මාළු අල්ලන්න ගියහම කෑම දීලා අල්ල ගන්නවා. තව සමහර අය විශාල මස් කැබලි වල බිලී කටු ගණනාවක් අය කරනවා. ඉතින් මේක වතුරට බැස්සුවහම මාළු පොකුරක් ඇවිල්ලා මේක කන්න පටන් ගන්නවා. ඉතින් කටුත් ගණනාවක් තියෙනවනේ. ඉතින් මාළුත් පොකුරක් ගොඩ ගන්න පුළුවන්. නමුත් ඉතින් සංසාරේ කෑම නැතුව අහේනියෙන් ඉන්න වෙලාවේ කොතන හරි කෑම දැකලා දරුවෝ මල්ලෝ අම්මා තාත්තා පවුලෙම අය ගිහිල්ලා බඩගින්න නිමා ගන්න කෑම කන්න පටන් ගත්තාම ඔය වාගේ අහුවෙලා මොන තරම් දුකක් විඳීද අපිත්. සංසාරේ ස්වභාවය පින්නතනේ අපි හිතනවට වඩා හරි බිහිසුනේ. අපි කොච්චර මිනිස්සු රවට්ටනවද? දැන් බුරු කියලා රවට්ටනවා. හොඳ දේවල් කියලා නරක දේවල් දීලා රවට්ටනවා. මේ වගේ එක එක රවට්ටන ක්‍රම තියෙනවානේ. හිතාගෙන ඉන්නේ අනුන් රවට්ටලා මම ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියලා. අනුකම්පා කරන්න තියෙන්නේ රැවටිලා තියෙන උහුමයි. පින්නතින් ඔබ කැමතිද රැවටෙන්න? අපි කවුරුත් කැමති නැහැ රැවටෙන්න. හැබැයි මම මේ ජීවිතයේ කෙනෙක් රවට්ටනවා නම් මතු උපදින ආත්ම භවවල මට වෙන්නේ රැවටෙන්නම තමයි. ආත්ම කීයක් නම් රැවටි රැවටි පාඩු ලබන්න සිද්ධ වෙයිද? දුක් විඳින්න සිද්ධ වෙයිද? මම මේ හදාගන්නේ මගේම ගමන. අනුන් රවට්ටලා මේ හදාගන්නේ මගේම ගමන. ඒත් ඒක ධර්මයේ තුලින් තේරුම් අරගත්තා නම් මේ වැරදි වැඩ මොකවත් කරන්නේ නැතුව යනවා අපි. නමුත් ඉතින් බණ අහන්නේ නැති හින්දා ජීවිතයේ ධර්මානුකූලව ගොඩනගා ගන්න උනන්දුවක් නැති හින්දා මේ සංසාරයේ දියුණුවක් නෙමෙයි අපිට හැමදාම තියෙන්නේ අසරණ බවක් විතරයි. ධර්මයේ හැසිරෙනවා නම් යම් කෙනෙක් ඔහු ධර්මයේ විසින්ම රකින්නවා කියලා කිව්ව එක ජීවිතයක විතරක් නෙමෙයි රකින්නේ ජීවිත දහස් ගණන් කෝටි ගණන්වල ධර්මයේ විසින් ඔහු ආරක්ෂා කරනවා. හරියට කොයි වගේද? මහ වරුසාවක මහ කුඩයක් ඉහළගත්ත කෙනෙක් වරුසාවෙන් ආරක්ෂා වෙනවා වගේ ධර්මයේ හැසිරෙන පුජ්‍යලයා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා.
ඉතින් ওই විදිහට මේ පන්සිල් පද පහටම මේක කතා කරන්න පුළුවන් කාරණාවක්. ඉතින් එතකොට ආන් ඒ මාළු අල්ලන්න ගිහිල්ලා වතුරේ හිටපු සියලුම සත්ව සමූල ඝාතනය කරපු අකුසලයේ අවශේෂ ප්‍රතිඵලය තමයි මේ පළ දෙන්න හදන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්ද වුණා. කරුමයේ. හැබැයි මුලින් මුලින් වඩිනකොට භාග්‍යතුන් වහන්සේ මේක නොදැන හිටියද? මේගොල්ලන්ගේ කරුමයක් මේ පළ දෙන්න යන්නේ කියලා. දන්නව පින්නතිනි දෙගොල්ලටම අනුකම්පා කළා. සාක්‍ය වංශිකයන්ට අනුකම්පා කරලා විතරද භාග්‍යතුන් වහන්සේ මගට අවතීර්ණ වුණේ? ඥාතීන් ටික බේරගන්න විතරද මගට අවතීර්ණ වුණේ? නෑ පින්නතිනි, විරුඩවටත් භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කළා. මොකද්ද විරුඩවට කරපු අනුකම්පාව? පින්නතිනි, විරුඩබ රජුරු ඝාතනය කරන්න යන්නේ සාමාන්‍ය මිනිස්සු පිරිසක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ඥාතීන් කියලා කියන්නේ විශාල පිරිසක් මාර්ගඵලලාභීන් හිටියේ. ඒ වගේම දිවි හිමියෙන් අටසිල් රකින්න පිරිසක් හිටියේ. එතකොට මේ පන්සිල්වත් නැති මිනිහෙක් මරණවට වඩා ජීවිත කාලෙම අටසිල් රකින්න කෙනෙක් ඝාතනය කරන එකේ අකුසලයේ බලවත් නැද්ද? ආර්යයන් වහන්සේලා ඝාතනය කරන එකේ බලවත් අකුසලයක් තියෙනවා. සුළුපටු පාපයක් නෙමෙයි කරගන්න හදන්නේ. ඒ නිසා තමයි විරුඩබටත් අනුකම්පා කළේ. නමුත් ඉතින් දෙගොල්ලෙගෙම කර්මය කරන්න දෙයක් නැති හින්දා, කරන්න දේවල් නැතුව නෙමෙයි, නමුත් කර්ම විපාක දෙන්න ඉපයි. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ නිහඬ වුණා. එදා විරුඩබ අචිරවතී ගඟ ගාව කඳවුරු බැඳගත්තා. හෙට උදේ සාක්‍ය දේශයට පහර දෙනවා. මම මුලින් සඳහන් කළා, කොසල් ආදී මහරජවරු ජම්බුද්දීපයේ මහා සටන්කාමින් වෙන්නේ සාක්කියෝ නැත්තම් විතරයි කියලා. එහෙනම් කොසල් රජුගේ පුතත් මහා සටන්කාමී කියලා කියලා නැහැ පින්නතුනි. මේ විදුඩබටත් විදුඩබගේ පිරිසටත් විරුද්ධව යුද්ධ කරන්න එක සාක්ක රජෙකුත් ඇති. නමුත් කිසි කෙනෙක් යුද්ධෙට එන්නේ නැහැ. ගඟේ එහා පැත්තේ ඉන්නවා. ගඟේ මෙහා පැත්තේ හෙට උදේ තමනුත් තමන්ගේ දුවාදරුවෝ තමන්ගේ මුණුබුරු මිරිබිරියොත් ඝාතනය කරන්න ඇවිල විරුඩබ ඉන්නවා. එහෙම ඉන්න පුළුවන්ද පින්නතුනි? ඉතාම හුරතලේට වචන කී කී අඟදිග බඩගාන මේ පුංචි දූපුතුන් හෙට උදේ අනිවාර්යයෙන්ම කෑලි කෑලි වලට කැපිලා යනවා. තමන්ගේ මුණුබුරු මිනිබිරියෝ කෙරියම්මා කෙරියත්ත ළඟ කොච්චර හුරතල් වෙනවද? හෙට උදේට කෑලි කෑලි වලට කපලා දානවා. හිත හදාගෙන අද ඉන්න පුළුවන්ද? අනික අසරණ බවක් නම් කමක් නැහැ. එක සාක්‍ය රජෙකුට පුළුවන් විරුඩබගේ දාස් ගානක් දෙන විනාශ කරලා දාන්න. එච්චර හැකියාව තියාගෙන ඇයි මෙහෙම ඉන්නේ? දිවි හිමියෙන් සෙල් රකින්නවා කියලා පොරොන්දුවක් දීලා තියෙනවා. ඒකයි ඒ ශ්‍රේෂ්ඨත්වය. මගේ ජීවිතේ නැති කළත් සිල් පද උල්ලංඝනය කරන්නේ නැහැ කියලා ප්‍රතිඥා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේට. මේ ජීවිතෙන් පවුලෙමයි මම අහිමි වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි, ඊළඟ ආත්මෙට ඒක හරි ලාභයි. සමහරවිට මේ ජීවිතේ පවුලෙයි බේරගන්න කියලා යුද්ධෙට ගිහිල්ලා මහා කුසල් කන්දරාවක් කරගෙන සදාකාලිකව ජීවත් වෙන්න නෙමෙයිනේ. ඊට වඩා ලාභයි සිල්පදේ රකින්න එක. දැන් තේරෙනවද සිල් වලට කොච්චර ගරු කරලා තියෙනවද? භාග්‍යතුන් වහන්සේගේ වචනයට කොච්චර ගරු කරලාද කියලා. බුදුරජාණන් වහන්සේගේ වචනයට යම් කෙනෙක් ගෞරව දක්වනවා කියලා කියන්නේ පින්නතුනි, සංසාරේ අති දීර්ඝ කාලයක් වරදින්නේ නැහැ කියන එකයි. නමුත් ඉතින් එහෙම ගෞරව දක්වන්න තරම් අපි වාසනාවන්ත නැහැ. අපිට ඊට වඩා අපේ තණ්හාව ලොකුයි. කොච්චර බොරු කියන්න එපා කියලා කීවත් බොරු කියන්න තණ්හාවක් තියෙන හින්දා බොරු කීවා කියලා දන්නෙත් නෑ අපි. ප්‍රාණඝාත කරන්න එච්චර තණ්හාවක් තියෙන නිසා අපි සත්තුන්ට මදුරුවන්ට එහෙම ගහලා කියන්නේ ගහනවා නෙමෙයි ගැහෙනවා කියලා.
ඒ තරම්ම තණ්හාවක් තියෙනවා. දේවාගේවා ගිහිතල බලන්නකො. නමුත් ශ්‍රද්ධාවන්තයා ප්‍රඥාවන්තයා අකුසලයාගේ භයානක බව අවබෝධ කරනවා. පොද එක මදුරුවෙක් නමුත් මැරුවහම එක පාරක් නම් මැරෙන්ඩ වෙන්නේ කමක් නෑ. ගොටි කාල මැරෙන්ඩ වෙනවා සිය දහස් ගණන් වාරවල. ඒකයි කර්මයේ හැටි. කෙසේ වෙතත් විදුනබ හෙට උදේම සාක්‍ය දේශයට ඇතුල් වෙනවා. සාක්‍ය රජවරු පස්සේ පස්සේ දරුව වෙනුවෙන් යුද්ධ කරන්න තීරණය කළා. ඒ කියන්නේ විදුඩබ මරන්න නෙමෙයි විදුඩබ බය කරන්න. ඒ නිසා එහා පැත්තේ ඉඳලා ඊතල වරුසාවක් එල්ල කළා. විදුඩබ රජුරෝ කියනවා දුවමු දුවමු කියලා. එක පුරෝහිත බමුණෙක් ඇහුවා ඇයි කියලා. වැස්සක වැහි බින්දු වෙනවා වගේ ඊතල වැටෙනවා පේන්නේ නැද්ද කියලා ඇහුවා. පින්නතිනි විදුඩබගේ පිරිසෙන් සාක්‍යෝ ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා දන්න එක පුරෝහිත ඇමතියෙක් හිටියා. පුරෝහිත බ්‍රාහ්මණෙක් හිටියා. ආන්ගේ බ්‍රාහ්මණය කිව්වා මහරජා මොකට දුවනවද? ඔය ලෑස්ති වෙන්නේ අපි බය කරන්න සාක්‍යෝ කවදාවත් ප්‍රාණඝාත කරන්නේ කියලා. හැරිලා බලන්න ගණන් කරන්න ඔබේ පිරිසට කාටවත් මුකුත් වෙලාද කියලා කිව්වා. බලහම කිසි කෙනෙකුට සීරිලාවත් නෑ. හිතල බලන්න යුද්ධයට මොන තරන් දක්ෂද. දාස් ගානක් පිරිස අතරට ඊතර වට්ට ඕනවා සීරෙන්නවත් නෑ නික්කයිට. මේ හදන්න බයි කරන්නට. තේරෙනවාදේ යුද්ධ කරන හැටි. පින්නතින ඊතල වැස්සක් වගේ අහසින් එනකොට මේ මිනිස්සු හිටගත්ත තැන එහෙම්ම ඉන්නවාද? කෑකෝ ගගා එහෙම දුවනවනේ. ඒ දුවන මිනිස්සු අතරට මේ ඊතල වටින්නේ ආනියක් නෑ කාටවත්. ඉතින් ඒ නිසා පහුවදා සාක්‍ය දේශයට ඇතුල් වුණා. රජුරු අවවාදයක් කරලා තිනවා සාක්‍යෙක්ද කියලා අහලා මරන්න කියලා. නිකම් මිනිස්සු මරන්න එපා කියලා. ඒ නිසා ගිහිල්ලා අහන්න ඔබ සාක්‍යෙද කියන ඌ කියනවා. ඌ කියනකොටම දෙකට කපනවා. ලේ වැක්කිරි වැක්කිරි කඩුව අරන් ගිහිල්ලා අනිකගෙන් අහන ඔබත් සාක්‍යෙද කියලා. දැක්ක තමන්ගේ කෙනාට වෙච්චදී ඌ කියනවා. ඔව් විතරයි කියන්න ඕන ඊළඟ ඇහිපිල්ලන් ගහන්න කලින් දෙකට කැපෙනවා. නමුත් ජීවිතයේ නිසාවත් බොරු කියන්නේ. ඒකට තමයි කියන්නේ දිවි හිමියෙන් සිල් රකින්නවා කියලා. ඒ දෙන්නම කපල දාලා ගිහලා අනික් කෙනාගෙන් අහන ඔබත් සාක්කේද කියලා. ඔව් කියනවා. කුසේ දරුවෝ ඉන්න තරුණ අම්මලා ළඟට ගිහිල්ලා ඔබ සාක්කේද කියලා අහනවා. ඔව් කියහම කුස තමයි කැපුවා කියලා කියන්නේ. කඩු මුණතින් කුස කපලා දරුවා එළියට ඇදලා අහසට විසි කරලා කඩු අල්ලනවා කියනවා ළමයා කඩුවේ ඇමිණෙන්නේ. ඇමිල්ලන් අතර වෙන්නේ නැහැ මිට ගාවටම කැපීගෙන බහිනවා. ඒතර ඊළඟ දරුවා දරාගෙන ඉන්න කාන්තාව දකිනවා තමන්ගේ සහෝදරියට වෙච්චදී. ඇය ගාවටත් කඩුව අමෝරගෙන ගිහිල්ලා සමහරලාට කඩුව උස්සගෙන යන්න ඇතිනේ තව දරුවා මේ කඩු මිට ගාවට බැහැලා තමන්ගේ අතේ වැදිලා ඉන්නකොට. එතකොට මේ සහෝදරියගේ දරුවා තාම කඩුවේ. එතකොට මමත් සාක්‍යද කියලා හඬ ඔව් කිව්වොත් මගේ දරුවටත් මේකමයි වෙන්නේ. නමුත් ඔබත් සාක්‍යද කියලා එපම ඔව් කියනවා. තමන් වෙනුවෙන්වත් දරුවා වෙනුවෙන්වත් බොරු කියලා නැහැ. හිතලා බාණ්ඩ එතෙන්ට දිනු වෙන්න අපිට කොච්චර කල්යයිද කියලා. ඒ තාක් සංසාරේ දිගයි පින්නතුනි. සතර අපාය ඊට වඩා භයානකයි. සංසාරේ ඉන්නවා කියලා කියන්නේ ඊට වඩා භයානක දේවල් වලට මූණ පාන්න සිද්ධ වෙනවා. නිකන් හිතන්න අපි අපේ දරුවොත් එක ගඟක් අයිනට වෙලා ඉන්නවා. කිඹුලෙක් හදිස්සියෙම පැනලා පොඩි දරුවෙක් උදුර ගන්නවා. වතුර ඈතට අරගෙන යනවා. ළමයා කෑ ගහන අම්මට තාත්තට ඇහෙනවා බේරගන්න කියලා. නමුත් පනින්න බෑ තව කිඹුල්ලෝ ඉන්නවා. සමහරලාට හදවත පැලෙන්නේ නැතුව ඉතිරි වෙන්නේ බොහොම අමාරුයි. ඒ වාගේ අත්දැකීමකට ජීවිතේ මූණ දෙන්න වෙනවා කියන එක අපිට හිතෙන්නේ හීනෙන්වත් වෙන්න එපා කියලා.
නමුත් මේ සංසාර ගමනේ ඔවැනි අද්දකින් වලට මොන තරම් මුණ දීලා ඇද්ද? සංසාරේ කොච්චර භයානකද? සමහරලාට කුරුල්ලෙක් කැවිලා දරුව පැහැරගෙන අරන් යනවා. මෙහෙම පැහැරගන්න කුරුල්ලන්ගේ නියපොතු අතිශයින්ම තියුණුයි. ඉතාම දිගයි. සමහරලාට පොඩි දරුවෙක් ඉස්සරහ පැත්තෙන් අල්ලගත්තාම බෙල්ලෙන් වගේ ඇල්ලුවොත් නියපොතු අනිත් පැත්තෙන් මතුවෙනවා. ඒ තරම් දිග නියපොතු යාළට තියෙනවා. නමුත් කෑ ගහලා අඬනවා ජීවිතේ බේරගන්න කියලා. කාට කියන්නද මොනව කරන්නද? අපි ওই අද්දකින් වලට සංසාරි කොච්චර මූණ දීලා ඇද්ද? ඊට වඩා සසර භයානකයි මිත් අපායවල. අන්න ඒක නිසා වහ වහ මේ සංසාරෙන් එතර වෙන්න, සසරෙන් ගැලවෙන්න කටයුතු කරන්නයි භාග්‍යතුන් වහන්සේ අවවාද කරලා තියෙන්නේ. විදුලබ රජුව ශාක්‍ය දේශයේම සමූල ඝාතනය කළා. සමහර අය නම් සම්‍ය ප්‍රයෝග පාවිච්චි කළා. නුඹ ශාක්‍යෙක්ද කියලා අහපුවාම දුවගෙන ගිහිල්ලා උණගස් බදාගෙන හිටියේ. නුඹ ශාක්‍යද කියලා අහනකොට මේ ශාක නෙමෙයි උණ කියලා කිව්වා. බොරුවක් කියලා නෑ. ඕකට තමයි සම්‍ය ප්‍රයෝග කියලා කියන්නේ. හැබැයි සම්‍ය ප්‍රයෝගයක් කියන්නේ පින්නදෙන් ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. එහෙම ප්‍රඥාවක් නැතුව සම්‍ය ප්‍රයෝග කරන්න ගියොත් සම්‍ය ප්‍රයෝග කියලා අපි කියලා තියෙනෙම බොරුමයි. නේද? සම්‍ය ප්‍රයෝගයකට ලොකු ප්‍රඥාවක් ඕනේ. ඉතින් මේගොල්ලෝ සම්‍ය ප්‍රයෝග තමයි පාවිච්චි කළේ. නුඹ ශාක්‍යද ප්‍රශ්නේ අහුවම ඒකට උත්තර දෙන්නේ. ඔකට උත්තර දෙන්න ගියොත් නේ වරදින්නේ. ඉතින් පින්නදෙන් කෙනෙක් එහෙම අහුවාම නිවි හැනහිල්ල විවේක මනසකින් මේක හිතලා උත්තරයක් දෙන්න පුරුදු වෙලා තියෙන්න ඕනේ. නුඹ ශාක්‍යද කියලා අහුවම කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. සම්පූර්ණ මේ ප්‍රශ්නේ මග ඇරලා මේ ශාක නෙමෙයි යුණ කියලා කියනවා. අරට සමානව කතා කරනවා. සමහර කෙනෙක් ගිහිල්ලා මහ විශාල තනපඳුරු බදාගත්තා. තනපඳුරු වැළඳගෙන ඉන්නවා. නුඹ ශාක්‍යද කියලා අහුවම මේ ශාක නෙමෙයි තෘණ කියලා කිව්වා. ඒගොල්ලෝ අත්හැරියා. ශාක්‍යෝ සමූල ඝාතනය කළා. මේ ශාක්‍ය දේශයේ මහ පොළොව කොයි තරම් ලෙයින් තෙත් උනාද කියලා කියනවනම් පින්නතුනි රොන් මඩ තැම්පත් වෙලා වේලිච්ච තැනක මදක් වේලුන තැනක අපි පාවහන් දාලා ඇවිද්දහම පාවහන් උස්සගන්න බැරුව තරම් මැටියලෙනවා. ශාක්‍ය දේශයේ දැන් ඇවිදිනකොට ඒ වගේ කකුල් වල ඒ තරමටම වැලි ඇලෙනවා. මොනවා නිසාද? ලේ ගලාගෙන ගිහිල්ලා. විදුඩප රජුරෝ අචිරවතී ගඟට ඇවිල්ලා කඳවුරු බැඳගෙන නිදාගත්තා. ජයපැම්බීලා. ශාක්‍ය දේශයත් තමන්ගේ දේශයට ඇඳගන්න. සියලු දෙනාටම හොඳටම නිින්ද ගියා. කර්මයක හැටි මේ ගඟේ වැල්ලෙත් මිනිස්සු නිදාගෙන ඉන්නවා, ඉවුරෙත් මිනිස්සු නිදාගෙන ඉන්නවා. වැල්ලේ ඉන්නවා අද දවසේ මැරෙන්න තරම් කර්මයක් එළඹිලා නැති අය. අන්න ඒ මිනිස්සු නිදාගෙන ඉන්න තැන්වල කඩිමතු වුණා. ඒ මිනිස්සු වැල්ලෙන් නැගිටලා කඩි කනවා කියලා ගිහලා ඉවුරේ නිදාගත්තා. ඉවුරේ ඉන්නවා අද දවසේ මරණයට හේතු සම්පාදනය වෙලා තියෙන අය. ඒගොල්ලෝ ගාව කඩිමතු වුණා. ඉවුරේ ඉන්න බෑ කඩි කනවා කියලා එයාලා ගිහිල්ලා වැල්ලෙන් නිදාගත්තා. පේනවාද ස්වභාව ධර්මයාගේ සැලැස්ම? අද මැරෙන්න හේතු නැති අය ඔක්කොම ගඟෙන් ගොඩ කළා. අද මැරෙන්න හේතු ඇති ගොඩ ඉන්න සියලු දෙනාම ගඟ ඇතුළට ගත්තා. ජයපැන්බීලා හැමෝටම නිින්ද ගිහිල්ලා අචිරවතී ගඟ දෙගොඩ තලාගෙන රාත්‍රී ගැලුවා. පින්නතිනි මහ වතුරක් ඇඟ උඩින් යනකොට තමයි ඇහැරෙන්නේ. කොහෙ බේරෙන්නේද? විදුඩබ රජුරු ඇතුළු සියලු දෙනාම සාගරයට ගියා. ඔවුන් හැම කෙනෙක්ම මාළුවන්ට බත් වෙලා ගියා. මෙන්න මේ කතාව භාග්‍යතුන් වහන්සේට භික්ෂුන් වහන්සේලා මතක් කළා. ස්වාමීනි, ශාක්‍යන්ට උනේ මහා අපරාධයක් නේද කියලා. ඒක හරි අසාධාරණයි නේද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ, මහණෙනි,
මේ ජීවිතයේ හැටියට නම් ඒක අසාධාරණයක් තමා. නමුත් සාක්‍යයන් එකතු වෙලා අතීතයේ කරපු කර්මයට අනුව නම් ඒක හරි සාධාරණයි කියලා. ආන් එහෙම ප්‍රකාශ කරලා තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථා රතනේ දේශනා කළේ. එතකොට අපි ගාථාව සාකච්ඡා කරන්න කලින් මේ කර්මයේ ස්වභාවය පිළිබඳව කරුණු ටිකක් ඉස්මතු කරමින් තමයි නිධාන කතාව කතා කළේ. ජීවිතේ කර්ම කරන්න එළමෙනකොට මේවා හිතන්න ඕනේ. මොකද්ද ගාථා රතනේ? පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. පංචකාම සම්පත්තිය තුළ ආසාවන් ඉවරයක් නැතුව යෙදෙන පුද්ගලයා පංචකාමයේ මුදුන්පත් කරගන්න දඟලනවා. සුත්තං ගාමං මහෝගෝව, හරියට මහ වතුරක් ගලාගෙන ඇවිල්ලා සියලු දෙනාම ගහගෙන යනවා වගේ. මාරයා ආපු දවසට මේ සියලු බලාපොරොත්තු මුදුන්පත් කරගත්තද නැද්ද කියලා අපෙන් ප්‍රශ්නයක් අහන්නේ නැතිවම අරගෙන යනවා. මම මුලින් සඳහන් කළා මල් කරුවෙකුට උපමා කරලා භාග්‍යතුන් වහන්සේ මේක දේශනා කළා කියලා. පින්නතුනි, මල් වත්තකට යනවා සැලසුමක් ඇති වෙලෙන්දෝ සහ සැලසුමක් නැති වෙලෙන්දෝ. අක්කර 100 ගණන් මල්වතු එක එක ප්‍රදේශවල පාට පාට මල් වෙන වෙනම පිපිලා. මල්වත්තට යන මිනිහා අතර මං එනවා. පාර හොයාගන්න බැරුව නෙමෙයි. එක ප්‍රදේශයක්ම නිල්ම නිල් පාට මල්, තව ප්‍රදේශයක්ම රෝස පාට මල්, තව ප්‍රදේශයකම සුදු මල්, තව ප්‍රදේශයකම රතු මල්. මේ මල් උයන තන්නේ කරම මලින් පිරිලා. සුදු පාට මල් ගාව ගිහිල්ලා නැතර වෙච්චහම රතු පාට මල් ඊට වඩා ලස්සනයි. ඊට පස්සේ රතු පාට මල්ලියාය ගාවට ගියහම රෝස පාට මල්ලියාය ඊට වඩා ලස්සනයි. එතෙන්ට ගිහිල්ලා බලහම කහ පාට මල් ඊටත් වඩා ලස්සනයි. දැන් මෙයා සුදු මල් ගාවින් රතු මල් ගාවට, රතු මල් ගාවින් රෝස පාට මල් ගාවට, රෝස පාට මල් ගාවින් නිල් පාට මල් ගාවට මෙහෙම ඇවිද ඇවිද මල්වල ලස්සන බලනවා. නමුත් මේගොල්ලෝ මොකටද ඇවිල්ලා තියෙන්නේ? මල් නෙලාගෙන මාල හදන්න. දැන් මෙහෙම බලබලා බලබලා යනකොට දවල් වෙනවා. මේ මල් හැන්දෑවට පරවෙනවා. දැන් දවල් වෙලා මලුත් නෙලාගෙන මාලත් හදාගෙන පොළටත් ගිහිල්ලා විකුණන්නත් කල් තියෙනවද දැන්? ඒ මෙයා ගාව කිසිම සැලැස්මක් නැහැ. මල්වත්තට ඇවිල්ලා දැන් අතරමං වෙලා ඉන්නේ මොන මල්ද නෙලන්නේ කියලා. මම නම් කියන්නේ ඔක බඩු ගන්න ගියාම අපිටත් එනවා කියලා. එක වගේම ಜಾති ගොඩාක් තියෙනකොට කොහෙන්ද තෝරගන්නේ කියලා හිතාගන්න බෑනේ. මේ සෑහෙන වෙලාවක් එතන නාස්ති කරන්න වෙනවා. නමුත් සැලසුමක් ඇතුව ගියපු කෙනා කලින් දවසෙත් කලින්ම රාත්‍රියේ තීරණය කරනවා. පෙරේදා නෙළුවේ කහපාටම, පළමුදා නෙළුවේ දම්පාටම, ඊයේ නෙළුවේ රතුපාටමල්, අද නෙළුවේ රෝසපාටමල්, හෙට නෙළන්නේ මං සුදුපාටමල්. සැලස්මක් කරලා උයනට යනවා. සුදුපාටමල් තියෙන තැන්වලට විතරක්ම ගිහිල්ලා කූඩ පුරවාගෙන ඉක්මනට ගෙදර ගිහිල්ලා මල් මාල හදාගෙන පොළට යනවා. සැලසුමක් නැති පුද්ගලයා කඳුළු හලහලා දවල් වෙලා ගෙදර යනකොට, සැලසුමක් ඇති පුද්ගලයා මුදල් ගොඩක් අතේ මිට මොලවගෙන හරි සතුටින් ගෙදර යනවා. මේක උපමාවක් විතරයි. මේ උපමාව ගේන්නේ අපිට. මේ ලෝකේ තියෙනවා මල් ගස් පහක්. ඒක තමයි මල්වත්ත. මල්වත්ත තමයි මේ ලෝකේ. එක තියෙන්නේ මල්ගස් පහයි. හැබැයි හැම කල්හිම මුල ඉඳලා ගිස්සටම මල් පිපිලා. මොනවද මේ මල්ගස් පහ? චක්කු, සෝත, ගාන, ජීවහා, කාය. මේවට අපි කියන්නේ පංච ඉන්ද්‍රිය කියලා.
එමනත ඇස කණ නාසය දිවශරීරයේ කියලා. එතකොට පංච කාම කියල කියහම මේ ඉන්ද්‍රියන්ගේ කැමති දේවල්. එන මල්ගස් පහට උපමා කෙරුවේ මේ පංච ඉන්ද්‍රිය. එතකොට අපේ ඇහැ පිනවන දේවල් මේ ලෝකෙ කොච්චර තියෙනවද. අපි පිනති නිතල බලන්ට ඇහැ පිනවන දේවල් කොච්චර තියෙනවද කියලා. අපි ජීවිත කාලෙම මොනවද කළේ මේ ඇස් පිනවන දේවල් හොය 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 හැමතැනම ගියා. අපි කඳු බලන්ඩත් යනවා, අපි ගංගා බලන්ඩත් යනවා, අපි සාගර බලන්ඩත් යනවා, අපි ඇලදොල බලන්ඩත් යනවා, අපි රූපවාහිනී බලන්ඩත් යනවා, අපි සංගීත සංදර්ශන බලන්ඩත් යනවා, අපි වෙනත් නාට්‍ය සංදර්ශන බලන්ඩත් ගියා. මොනව කරන්නද මේ යන්නේ? ඇහැ පිනවන්ට. එහෙනම් ඇහැ පිනවන දේවල් කොච්චර තියෙනවද? ඒ කියන්නේ තනිකරම ඒ මල් ගහ හැමදාම පිරීලා නෙමෙයිද තියෙන්නේ? නමුත් මේ එක දෙයක් බැලුවා කියලා ඇහැ මෙතනදි පිනෙව්වා කියලා ඇති වෙලා තියෙනවද? තව දිහක් යනවා. රූපවාහිනිය එක දවසක් බැලුවාම ඇද්ද? එක චැනල් එකක් බැලුවාම ඇද්ද? අපි තණ්හාව නේද මේකෙන් අරකට මාරු වෙනවා, ඒකෙන් මේකට මාරු වෙනවා, ඒකෙන් තව එකකට මාරු වෙනවා. ඉතින් මේ ඇහැ පිනවීම ඉවරයක් නැහැ. ඒ වගේම තමයි ශබ්ද. ඒ වගේම තමයි රස. දිව පිනවනවා. ඒ වගේම තමයි නහය පිනවනවා. කය පිනවනවා. අඥානය මේ ඉන්ද්‍රියන් පිනව 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 පිනවිනවා. කවදාවත් ඇති වෙනවද පිනවිල්ල? පිනත් දහමක් කරන්න කල්පනා කළේ නෑ. ගුණයක් ධර්මයක් ජීවිතයේ දියුණු කරගත්තේ නෑ. පින්නතින් මෙහෙම කර කර ඉන්න අතරේ හදිස්සියෙම මරණය ළඟ වෙනවා. එක්කො ලෙඩ වෙනවා. දැන් නම් තේරෙනවා පින් කළේ නෑ කියලා. දැන් නම් තේරෙනවා සිල් රැක්කේ නෑ කියලා. දැන් ලෙඩ වුණාට පස්සේ නම් බණක් ටිකක් අහනවා. හැබැයි අහනකොට ජීවිතේ වටිනාකම බණෙන් කියනවා. ලෙඩ වෙන්න කලින් තමන්ගේ කාර්ය කරගන්න කියලා ධර්මයෙන් කියනවා. නමුත් ඉතින් ලෙඩ වෙනකම්ම මට බැරි වුණා. දැන් නම් පැනලා දුවලා ගිහිල්ලා සිල් ගන්න, බණ අහන්න, වත්පිළිවෙත් කරන්න, පින්කම් වල යෙදෙන්න හිතෙනවා. හිතෙනවා වුණාට දැන් ඉතින් ලෙඩ වුණා කරන්න දෙයක් නැහැ. සනීප වුණහමවත් කරන්නම් කියලා හිතනවා. සනීප වුණහම ආයි කරන්නේ නැව ඔක අමතක වෙනවා. යම් දවසක සනීප නොවෙන්න මසනීප වෙනවා. මනුස්ස ජීවිතයේ වටිනාකම, බුද්ධාන්තරයේක ශ්‍රේෂ්ඨත්වය, සතර අපායේ තියෙන භයානක බව, මේ සියලු දේවල් අහන්න ලැබිලා තමන්ගේ ජීවිතයේ නිර්ර්ථක නිස්සාරව නිකම්ම ගෙවුන කියලා හිතන කඳුළු බිබිමිය දෙන්න තමයි සිද්ධ වෙන්නේ. එනං සැලසුමක් නැති මල්කාරයෝ සැලස්මක් හදන්න ජීවිතේ. බණ අහන්න කාලය, තුනුරුවන් වඳින්න කාලය ජීවිතේක වෙන් කරගන්න. අපි උදේ ඉඳන් රෑ වෙනකන් මහන්සියලා 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 මොනෝ හරි ටිකක් අනුභව කරලා වැටිලා නිදා ගන්නවා. පහුවදා උදේට නැගිටලා ඒ ගමනම යනවා. අපිට පින් කරන්න කාලයක් තිබුණේ නැහැ. අපිට සිල් ගන්න කාලයක් තිබුණේ නැහැ. අපිට ගුණ පුරන්න කල් තිබුණේ නැහැ. සමහර කෙනෙක් ඔය ආසේ ඉඩක් හදාගෙන සිල් ගන්නත් යනවා, භාවනා කරන්නත් යනවා, වන්දනා ගමනුත් යනවා. හැබැයි ඒගොල්ලෝ සත්පුරුෂයි කියලා මං හිතන්නේ නැහැ. ඒ සත්පුරුෂයි කියලා හිතන්න බැරි. දැන් එයාලා සතර අපායට බයි වැඩ පටන් ගන්න තියෙන්නේ. නමුත් කවදාවත් ළමයි කියනවද? සංසාරේ භයානක අපිට විතරද? මම මැරෙන්න කලින් ළමයි මැරෙන්න බැරිද? කෝ ඒගොල්ලන්ට සිල්? කෝ ඒගොල්ලන්ට තිසරණ? ඒතර හොඳ තැනක උපදින්න තරම් සීලයක් ළමයිට තිබිලත් නැහැ. මැරිලා ඉපදිච්ච තැන අඩුවක් පාඩුවක් නැතුව හැම සම්පතක්ම ලබන්න දරුවෝ අතින් දන් දෙව්වලත් නැහැ.
අන්ත අසරණ තැනක ඉපදිලා ඇති. පන්සිල් රැක්කේ නැත්තං සතරපායි නිරේ කොහේරි ඇති. ඇස් දෙකෙන් පේන නැති හින්දා දුකක් නෑ. නමුත් ධර්මයට අනුව කල්පනා කරපු දවසට අඬන්න වෙනවා. පන්සිල් මතවත් මගේ දරුවා පිහිටවපු නැති මම ඒ ජීවිතයට ලොකු අසාධාරණයක් කළා නේද කියලා. ආන් ඒකයි මම මතක් කළේ, ධර්මය තුළ හික්මෙනවා නම් යම් කෙනෙක්, ඔහු මහා සත්පුරුෂයෙක්. ඔහු ලෝක සත්වයාට සංසාරයෙන් මිදෙන්න, සතර අපායෙන් මිදෙන්න හැමදාම මඟ කියනවා. එහෙනම් ඔබ සත්පුරුෂයෙක් වෙන්න ඔබේ දරුවට. මුලින්ම දරුවට සත්පුරුෂයෙක් වෙලා දරුවා සතර අපායෙන් ඈත් කරන්න කටයුතු කරන්න. හැම වෙලාවෙම තමන්ගේ ජීවිතය ආවර්ජනය කරන්න. අද මැරුණොත් මොනවා වෙයිද? හෙට මැරුණොත් මොනවා වෙයිද? තිසරණයි පන්සලේ තිබුණා නම් මැරිච්ච ගමන් හොඳ තැනක උපදිනවා. නමුත් ඉතින් දැන් ඉපදිලා අවුරුදු 15 දවස් 15000 දවස් 18000 විතර ජීවත් වෙලා අවුරුදු 50ක් ජීවත් වුණා නම් දවස් වලින් බැලුවොත් දවස් 18000ක් පින්නතුයි. අවුරුදු 40ක් ජීවත් වුණා නම් දවස් වලින් බැලුවොත් දවස් 14400ක්. මෙච්චර කල් ජීවත් වුණා පන්සිල් රැකපු එක දවසක් තියෙනවද කියලා ආපහු මතක් කරන්න හැදුවොත් මතකවත් නැහැ, පන්සිල් රැකලා නැහැ. අදරයට මැරුණොත් මොනවා වෙයිද? ආපහු හිතලා බලන්න. අන්න එහෙම හිතන්න කියලා දේශනා කළේ. පංච කාමයේ ඔස්සේම මේ ලෞකික සැප සම්පත් වලින් පොහසත් වෙන්න කියලා හිතාගෙන අවුවේ වේලි වේලි වැස්සේ තෙමි තෙමි රැක් දවාලක් නැතුව කටයුතු කළා කියලා. වෙනතනි සැනසීමක් හම්බ වෙන්නේ නැහැ, ඇති වෙන්නේ නැහැ ඒව හම්බ කරලා. ආන් ඒකයි බලාපොරොත්තු සඵල නොවි ඉන්න මොහොතකම මායя අරගෙන යනවා. විදුඩබ රජ්ජුරුව තමන්ගේ රාජ්‍යයේ තවත් විශාල රාජ්‍යක කොටසක් බද්ධ කරගෙන මහා රාජ්‍යයක් ගොඩනගා ගන්න කියලා හිතාගෙන ශාක්‍ය වංශිකයෝ ටිකක් ඝාතනය කරලා ඒකේ සතුටට ජයපැන් බීලා ගඟට වෙලා නිදාගත්තා. රජ්ජුරුවන්ට ලැබුණද රාජ්‍ය ගොඩනගන්න? රජ්ජුරුවන්ට වෙච්ච දේ රජ්ජුරුවන්ටවත් හිතාගන්න බැරි වුණා වගේ ඔබට මට වෙන දේ ඔබට මට තේරෙන්නේ නැහැ. රැයට නිදාගෙන ඉන්න වෙලාවට පස්කන්දක යට වෙන්න පුළුවන්. රැයට නිදාගෙන ඉන්නට ගම් වතුරෙන් අරන් යන්න පුළුවන්. නිින්ද ගිහින් ඉන්න වෙලාවක සුනාමියකට අහු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගුවන් යානයේ කියන්නේ බොහොම සැපසේ නිදාගෙන යන්නේ කඩා වැටෙනකන් දන්නේ නැහැ. නැවක යන්නේ ගිලෙනකන් දන්නේ නැහැ. සූදානම් වෙලා හිටියම කොයි වෙලාවයි මායාවත් කමක් නැහැ. අන් ඒක නිසා ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වෙන එකට. හැමදාම ඒ සඳහා කටයුතු කරන්න. අපි ඒ සඳහා සූදානම් නම් තිසරණ සහිත පන්සිලුත් තියෙනවා නම් දසදාන වස්තුවත් සම්පූර්ණයි නම් මායя කවදාවහම අපිට මොකද? ආන් එතෙන්ටවත් ජීවිතය පෝෂණය කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව සියලු දෙනාටම උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පිනතුනි අද ධර්මදේශනාවේ දායකත්වය දරනු ලබන්නේ ධම්මිකා පීරිස් ආච්චි අම්මා, මිල්ටන් ජයසිංහ සිය තාත්තා, ඔමාලි ධනංජලි අම්මා, තිලංක සඳරුවන් මාමා, අංක 82 67 හප්පිටිය වතුරුගම කිරිඳිවැල ලිපිනෙහි පදිංචි මේ සදැහැති පිරිස තමයි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ. ඒ සදැහැති පින්නතුන්ගේ උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා නිව්ටන් පීරිස්, ඉසුරුණි නානායක්කාර දියණිය, මේබල් අල්විස්, සුමිත්‍රා පියසීලි, බැසිල් පෙරේලා, චමින්ද පෙරේරා, පවුලේ මියගිය මේ සියලූම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඊට අමතරව සදෙව් අභිමාන් පුතනුවන්ගේ පෙබරවාරි මස 23 වන දිනට යෙදෙන වසර දෙකක් පිරීම
නිමිටි කරගෙන තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් පුතනුවන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නත් රටට ජාතියට ආගමට මහ මෙහෙවරක් කළ හැකි වැඩක් ඇති සත්පුරුෂයෙක් බවට පත් වෙලා ගොඩ නැගෙන්නත් තමන්ගේ ජීවිත කාලයේ පුරාවට කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා නිතර නිතර ඇතුව මෙලව ජීවිතය සුවපත් කරගෙන පරලෝ සුගතිගාමී කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සංසාර ගමන කෙරවල කරන්නත් අභිමාන් පුතනුවන්ට මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරමින් සමන්තා පීරිස්, නිශාන්ත පීරිස්, කුස්මාවති ඩයස් මෑණියන්ටත් මිල්ටන් ජයසිංහ, පාලිත නානායක්කාර, රසික තුෂාර, අචලා ලක්මාලි යන පවුල්වල සියලු දෙනාටමත් පින්කමට සහසම්භාගී වෙන පවුල්වල හැම කෙනෙකුටමත් මේ රැස් කරගත් උතුම් සද්ධර්ම දානානිසංසය අනුමෝදන් වේවා. සියලු දෙනාගේම මෙලව ජීවිත සුවපත් වේවා, පරලෝ ජීවිත සුගතිගාමී වේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් වහවහ සැනසෙන්න මේ කුසල ධර්මයන් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සදැහැති පිරිස පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කරන්ට යෙදුන සදෙව් අභිමාන් පුතනුවන් ඇතුළු සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසීමම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.